වාෂා විමුක්තිගේ සිරියුර අංකය එබුවායි. එහා පැත්තෙන් දුරකතනේ නාද විය. "අයියේ මම" වාෂා බිඳුණු හඬින් කීවායි. "කොහෙද දරුවෝ ඉන්නේ?" "ඔය ඇස්සේ ඇගේ පපුවම දවාලමිනි." මොහොතක් යනතුරු වර්ෂාට කතා කරගන්නට බැරි විය. "මම මේ ටවුන් එකට ආවා. දානෙට බඩු ගන්න." "මගේ දානටත් හිටානින්ද ඔයාලට බඩු ගන්න වෙයි නංගි." "ඔව්" හිතුවක්කාර ලෙස කීවේ. වර්ෂාගේ දෙනෙතට කඳුළු නැගිනි. "මොනවද මේ කියන්නේ? මං තියනවා ෆෝන් එක. දාහක් සෙනග මැද්දේ අපිව බොරුවට අඬවනවා." "මම මැරිගෙන යනවා නංගි. මට මගේ පණ දැන් නැහැ." වාෂා වේගයෙන් යටිතුල සපා ගත්තායි. "වියෝගේ, ඒක කොතරම් කාර්කශ දෙයක්ද?" "එහෙත් එසේ සිතන්නේයි. ඔහු තවත් කෙනෙක් සමග විවාහ වෙනවා නම් ඌට තමාව අහිමි වී යන්නේ කෙසේද?" වාෂා සිටුවේ අවුල්ව සිටිනි. "එයා කසාද 10ක් බැඳද්දත් මගේ අයියා. ඒක වෙනස් වෙන්නේ නැහැ. මං නංගි කෙනෙක් වගේ හැමදාම එයාට ආදරය කරනවා." වාෂා සිටුවේ තුනේ සැනසීමකනි. "එහෙත් ඒ සැනසීම තප්පරයක්වත් තිබුණේ නැත. අයියා මැරෙන්නේ නැහැ. අයියා බොරුවට හිතනවා." "එහෙත් ඔහු මේ සිතන්නේ බොරුවට නොවන බව වාෂා දනී. ලෝක කිසිවෙකටත් බලෙන් හදවතට දුකක් ගෙන බොරුවට දුක් විඳීමේ අමාරුවක් නැත. දුකක් වේ නම් දුකට හේතුවක් නැත. हेतु वेनस कल नोहकि दुखद वेनस नोवे." "अय्या कोहेदो इन्नी? कोहे गियलाद बबा हितन्ने?" "कोहे हरि पारे, हरि सद्दाई." "मूद हो गान सद्य अहिन्ने नैद्द?" "लाहाट वगे अहिनवा." "कोहेद अय्या इन्नी? होटलेकद?" "ඔබ හිතුවද මගේ ජීවිතේ එච්චර ලස්සනයි කියලා? මම මේ ගෝල් ෆේස් එකේ බැංකොක් උඩ බබා ඉන්නේ." "ඒ දර්ශනය ඇයට මැවිගෙන ගියේ. ඔහුට මවා ගැනීම පහසුයි. මේ රාත්‍රියේ ඔහු ගාලු මෝදර පිටිටුවේ කුමක් කරනවද?" "ඇයි ඔතන? දැන් රැත් වෙලානේ." "මට යන්න තැනක් නෑ වගේ බබා. මං අනාථ වෙලා." "ඇගේ පපුව පැත්තක සිට පිච්චිගෙන ගියේ." "අයියා, ඇයි එහෙම හිතන්නේ? අයියට අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා. හොඳ අයියා කෙනෙක් ඉන්නවා. රත්තරන් නෑන කෙනෙක් ඉන්නවා. හෙට අනිද්දා හොඳ වයිෆ් කෙනෙක්. කෙල්ල උඹ මගෙන් කුණහර පහ ගන්නවා." "මං කියන්නේ ඇත්ත අයියේ. අනාථ වෙනවා කියන්නේ කාත් කවුරුවත් නැති වෙන එකට. තමන්ගේ දුක කියන්නවත් කෙනෙක් නැති වෙන එකට. මේ මං වගේ. මට ඉන්නේ අම්මයි තාත්තයි අයියයි නෑනයි විතරද?" "ඔව් අසන්නේ කොහොමද කියලා ඇය දනේ. සිතාමතා පපුවට ගින්දර ගන්නේයි." "තව කවුරුවත්ම නැද්ද?" "තව එක්කෙනෙක් ඉන්නවා. ඇගේ දෙතොල් වේවුලයි." "කවුද?" දුප්පත් හිගෙන නංගි කෙනෙක්. එයා විමුක්තියට එක කුසුපන්න අයියට වගේ ආදරේ." "කොහෙද බං ඒකේ ඉන්නේ?" "ඔව් අසද්දි අයිට සිනා යනට ආවේ. රත්නපුර තියෙනව නේද?" "රත්නපුරට අවමට ටිකක් මෙහා කුරුවිට තියෙන්නේ." "ඔව්." "එතනින් හැරිලා වමට යද්දි තියෙනව පුංචි ගයක්." "ඔව් මට ලාවට වගේ මතකයි." ඇයද සියල්ල අමතක කර සිනසුනයි. හදවත නිමව ඇත්තේ කොතරම් පොළඳ ආකාරයකටද. "ඒ ගෙදර ඉන්නවා නිකම් පොඩි ලූස් කියස් එකක්. නමද කාටත් වදයක් වෙන දෙයකට කියන නම. මොකද්ද? "ඔයි චුරුචුරු ගගා වැටෙන්නේ." "මන්දා." "වැස්ස. ඒ කියන්නේ යාගේ නම වර්ෂා. දැන් මතකද?" "ඔව් සිනසී අසා වුණේ. අනේ ඔබ මට නැති වෙනවනේ." ඔහුගේ සිත කීවේ එවන් කතාවකේ. "වැස්ස මිනිසුන්ට වදයක් නෙමේ බබා. වදයක්. කොවිතං කරන මිනිස්සු වැස්ස වැඩනකල් බලන් ඉන්නේ කොච්චර ආසාවෙන්ද. පොදයක් වැටුණොත් ඒ මිනිස්සුන්ට සනීපයි. වර්ෂාව නැති වුණාම මිනිස්සු මොනවද දන්නවද කරන්නේ?" "වැස්ස වලහක දෙයියන්ට පූජා පාත්වනවා. වැස්ස වස්සන්න කියලා. ඒකට ලොකු පූජාවක් කරනවා. ඒකට කියන්නේ මේගමල් බාරේ කියලා." ඔහුගේ දැනුම පුදුමාකාරයි. මේ වෙද්දී වර්ෂාගේ දෙනෙතට කඳුළු වුණා අවසන්ය. "එච්චරට වැස්ස වටනවද?" ඇය කුරින්මින් ඇසුවාය. "වේලෙන මිනිස්සුන්ට පිච්චෙන මිනිස්සුන්ට ඉරිතෙල්ල කෙඩෑරි වෙලා ඉන්න මිනිස්සුන්ට වැස්ස තරම් උතුම් දෙයක් නෑ බබා. මම බබාට දෙයක් කියන්නද?" "වර්ෂා කියලා පොඩක් ඉල්ලේ අමාරුයිනේ. දෙවිනි ඔහු මේ කියන්නට යන්නේ මොනවද?" "කියන්න මං අහන් අයියේ ඉන්නේ. දවසක මං වගේම පිච්චිච මිනිහෙක් උඹට ලැබෙයි. ඉරිතෙල්ල ගිය මිනිහෙක්. මට ""ඔව් මං වගේ මිනිහෙක්. උඹට අනිවාර්යයෙන්ම ලැබෙනවා." "අනේ මට ඔයාව එතකොට ලැබෙන්නේ නැද්ද?" වර්ෂාගේ සිත කියන්නේ එහෙමයි. එයාගේ ජීවිතේට නිකන් වර්ෂාවක් නෙවෙයි. කල්පන්ද වර්ෂාවක් වගේ උඹ වැටියා. දවස් දෙකක් රැයක් නෙමෙයි. ජීවිත කාලෙම උඹේ ජීවිතේට වර්ෂාවක් යක්. ඒ මිනිහා උඹට හරි ආදරේ වෙයි." වර්ෂාට ඇඬුනේ. "ඒ ඇයිද කියා එයා සිතුවේ නැත. මේ කඳුළු ගලා යායතුමේ." "බබා, ඇයි මේ අඬන්නේ?" "නෑ මොකුත් නෑ. ඔය ඉතින් මාත් වැඩිලා ඉන්නේ. ඔයත් අඬනවා." "සෝරි මං අඬන්නේ නෑ." ඇය තවත් කියලා පොඩක් ගිල කටහඬ පාදා ගත්තායි. "බවුසර් 10කින් වතුර ගෙනාවත් හරියට පොළොව දෙමන්න බෑ නංගි. ඒ වගේ බවුසර් 50ක් ගෙනත් දැම්මත් වැවක් පුරවන්න බෑ. ඒත් එක වැස්සක් වහින්න කියපන්. වැවත් පිල්ල ඇලත් පිල්ල පොළොවත් තෙමිල ඔක්කොම වෙනවා." "ඇයි ඒක කිව්වේ?" "හොඳ ගෑණී මිනිහෙක්ගේ ජීවිතේට වැටෙන්න ඕනේ එහෙම තමා නංගි. නිකන් වතුර හිනකොට පොළොව තෙමිනකොට වගේ පපුව ටිකක් තෙමිල වැඩක් නෑ." "හරි දරුවෝ, දැන් ඔයා කොහේ ඉඳන්ද කතා කරන්නේ කියන්න. මං මේ" ඔහු කිව්ව දේවල් කොතරම් තදින් පපුවට වැදුනාද කිව්වොත් ඇයට උන්හිටි තැන් බව අමතක ගොස් තිබුණි. "මං අයියේ මේ දානෙට බඩු ගන්න ප්‍රියංවදා එක්ක ආපු ගමන් රත්නපුරටවමට. දැන් රෑ වෙලා නංගි, ගෙදර යන්න." "යනවා." කැක්කුම ඇත්තේ ආදරය ඇති අයට. අයියේ නංගි. ඇයි ඔහොම තනියම තැන තැනට වෙලා කල්පනා කර කර ඉන්නේ? අයියත් කිදර යන්නකෝ. යන්න ඕන බබා. මට යන්න හිතක් නැහැ. හිමිකාරත්වයක් නැති පිරිමියෙකු සම්බන්ධයෙන් මෙවන් කැක්කුමක් එම් භයානකයි. ඒ යුවතියකගේ පපුව හරාගෙන යන දුකකි. ඒත් ඔහු වෙනුවෙන් එවන් දුකක් විඳ හෝ මේ මොහොතේ ඔහුත් සමග ඉන්නට තිබුණ අයයි ඇයට සිතුණි. සදාකාලටම අන්සන්දක වූවකට හදක් පුදන්නේ කෙසේද? සහෝදරකමට මිනිස්කමට ගරුකොට හෝ ඔහු වෙනුවෙන් ඒ යුතුයකම කරන්නට තිබුණි. අයියා හිතන විදිහට ජීවිතේට මුහුණ දෙන්න බෑ අයියේ. බලන්න අද අයියාගේ ජීවිතේ අඩුවක් තියනවාද? වෙන මිනිස්සු බිස්නස් පටන් අරගෙන සාර්ථක වෙන්න අවුරුදු 5ක් 6ක් යනවා. අද අයියට ඒ සතුටක් තියෙනවා. ඔවුනංගි ඒක ඇත්ත. දෙයියෝ හැමදේම දෙන්නේ නෑලුනේ. ගොඩක් දේවල් දීලා එකක් දෙකක් ගන්නවලු. මාත් එහෙම හිතන් ඉන්නේ. කොහොම කතා කළද ඔහු එන්නේ එකම තැනකට. යන්න අයියේ ගිහින් කාලා නිදා ගන්න. ඔයාලා මොනවද රැයට කන්නේ? වාෂාගේ පප්පු දෙවිගෙන ගියේ. මෙවන්නක් අසන්නට පවා ජීවිතේ උන් එකම පිරිමියා ඕ නොවේද? අපි පාන් කන්නේ. එසේ කිව්වද අද කන්නට හිතක් නැත. මොනවත් එක්කද? ගිහින් පොල් සම්බෝල ටිකක් වගේ හදා ගන්නවා අයියේ. ඒ ඇති. පොල් සම්බෝලේ පානුයි මරු තමා. හැබැයි පාන් උණුවින් තියෙන්න ඕන. කාලා බොන හොඳ ප්ලේන් ටිකකුත් ඕන. විමුක්තිය එසේ පවසද්දී ඇගේ හදවතේ මහා ලෝභකමක් ඇති වෙයි. ඒ ජීවිතය හමුව වඩාත්ම දායබරති පිරිමියා වෙනුවෙන් ඇතිවෙන තෘෂ්ණාවය. ආවම හවසක උණු පාන් ගිනත් හදලා දෙන්නම්කෝ. අයියා දැන් යනව නේද? අම්මගේ දාණයට බඩු ඔක්කොම ගත්තද? ඔව් උත්තර දෙන්නේ අසන ප්‍රශ්නෙට නොවේ. එක අතකට දුරකතනෙම එල්ලගෙන ඉන්නට වාෂා ආශා කළාය. ගත්තා. හීලණි අයියේ පාන්දරම නැගිටලා උයනවා. පරිස්සමෙන් එහෙනම් යන්න නංගි. හෙට හවස එනව නේද? එනවා. මම පරිස්සමෙන් යන්නම්. අයියා පරිස්සමෙන් යන්න. උතන් දෙලා ඔය ඩ්‍රින්ක්ස් මොන හරි ගන්නව හැම නෙමෙයි නේද? බීලා ප්‍රශ්න විසඳන්න බෑ නංගි. ඕ කොතරම් හොඳ පිරිමියෙක්ද? යන්න නංගි එනං. බුදු සරණයි අයියේ. බුදු සරණයි. ඇයි දුරකතනේ ලැබෙයි දිකට හූල්ලමිනි. දෛවයේ ජීවිතය සම්බන්ධයෙන් තීරණ ගත් අයරු පුදුමාකාරයයි වාශාරසිතුනි. කතා කරලා ඉවරුණාට පස්සෙවත් hina වෙලා හිටපන්කෝ. මුණ අඳුර කරගෙන වායිෂායේදී ප්‍රියංවදා කීවාය. විමුක්ති අයියා කියන ඒවා ඇහුවම අඬන්න හිතෙන්නේ පියා. ඇයි? දැන් ඔය ගෝල් ෆේස් එක ළඟට වෙලාලු ඉන්නේ. එච්චර හොඳ කොල්ලෙක් එහෙම ලාස්ට් වෙන එක අපරාධයක්. නිකන් අපරාධයක් නෙමෙයි කෙල්ලේ, සහගාන අපරාධයක්. ඒ අපරාධේ නවත්තන්න උඹට පුළුවන්ද? ප්‍රියංගදා ඇසේ ත්‍රිවිලේ රත්නපුරේ නගරය පසුකර කුරියට දෙසට ඇදෙද්දී සබරගම අහස රියලින් කලවර තදින්ම නැග තිබුණි. විමුක්තියගේ වගේ ජීවිතයකට අත තියන්න නෙමෙයි ප්‍රියා, මල්වට්ටියකට වගේ පූජාවේ යන ගමන් අත ගහනවත් මං වගේ කෙල්ලෙකුට ලැබෙයි කියලා උඹ හිතනවද? වර්ෂා කිවි හූල්ලමනේ. ජීවිතය ගැන එහෙමත් බාල්දුවට හිතන්න එපා වර්ෂා. උඹ හිතනවද මේ ජීවිතේට එහෙම වාසනාවක් නැති වෙයි කියලා? මං ජීවිතේ පතුලේ ඉන්නේ ප්‍රියා. මං කියන්නේ විමුක්ති අයියම කියලා. එයාගේ ජීවිතේ ඉතින් තීන්දුව අරගෙන ඉවරනේ. ඒත් මේව ත්‍රිවිල් වල කතා කරන්න බෑ. ගෙදර ගියාම මං කියන්නම්. වර්ෂා සිනාසුණායි. ඒ සිනාව තුළ ආත්මානුකම්පාවත් අසන්නකමත් තිබුණි. විමුක්ති ගාලමෝදර පිටින් පිටවේ මහරෑ 11ට පමණයි. වාහනට නැග හොයේ පණ ගැන්වේ තරමක කේන්තියකිනි. ජීවිතය අරමය තීනයක් ගන්න නොහැකිම වාතාවරණයකදී ඕනෑම පිණියෙකුට මේ කේන්තියයි. ඒ කේන්තියෙන් ඔහු දැවුනේ. නවලෝක වටරවුමෙන් දමා යොනියම් පාරදගේ ඔහු වාහනේ පැදුවේ තරමක වේගෙනි. මත්පැන් බිනක්වත් තොලගා නොවුනද විමුක්තිගේ මුළු ගතම වෙවුලන්නට විය. ඔහුට ඔහුගේ ජීවිතය ඔහු ඉදිරිපිට මෙහෙම පෙනෙන්නට විය. තමා ඉදිරියෙන් තමාගේම අවමගොල් පෙරහැර යද්දී කෙනෙකුට බලා සිටිය නොහැක. විමුක්ති මීරයේ උන්නේ ආකාර මෝසල වේදනාවකින් පැලමිනි. සලාකා වටරවම අසලින් ඔහු ආනේ නොනවත්වා ධාවනය කළේ දෙපස බැලීමකින් තොරව. නගර ශාලාව දෙසින් ආ එල්ෆ්‍රිය ඔහු දුටුවේවත් නැත. ඊළඟ තප්පරයේදී ජීවත් වන්නට කිසිම බලාපොරොත්තුවක් නොව අසරණ තරුණයා ගමන් ගත් ටොයොටා කොරොල්ලා වර්ගයේ කාර්ය නගර ශාලාව වෙතින් ආ එල්ෆ්‍රිය රියදුනි මහා අඩක් නංගෝනි. අනේ අම්මේ. විමුක්තිගේ අසරණ වේදනාවබර හටාන මුළු ඉප්ටම් වටරවමටම ඇසුනි. ඔහු ගමන්ගත් වාහනේ නැවතුනේ අඩි 10ක් පමණ විසීවි ගොස් අසල තිබූ තාප්පයකද වැදී.